තරම් මිශ්‍ර පාසලක නේවාසිකාගාරයක් තිබෙනවා. එහි වාසය කරන්නේ මව හෝ පියා හෝ මාපියන් දෙදෙනාම අහිමි දැරියන් පිරිසක්. මේ දැරියන් අතරින් කීප දෙනෙකු වඩා ගෙතුණු සංවේදී කතාමාලාවක් මේ දිනවල විකාශය වෙමින් පවතිනවා. මුතහවුර ලෙසින් නම් කර ඇති එම කතාමාලාවේ නියම නම ඕර්පන් ෆ්ලවර් යන්නයි. එහි අරුත ගිලිහුණු මල ලෙස හැඳින්විය හැක. මෙම කතාමාලාව තුර්කියේ නිෂ්පාදනයක් වන අතර කතාංග 113ක් සහිත කතාමාලා තුනකින් සමන්විත වේ. ඒ 2015 වසරේ ජූනි මාසයේ සිට 2018 වසරේ මාර්තු මාසයේ දක්වා තුර්කියේ ATV රූපවාහිනී නාලිකාවේ විකාශය වූවක්. මෙම කතාමාලාවේ ප්‍රධාන කාන්තා චරිත අතර තරුණියෝ 5 දෙනෙක් සිටිනවා. ඔවුන් 5 දෙනා වරක රණ්ඩු වෙමින්ද වරක දැඩි මිත්‍රත්වයෙන්ද බැඳමින් කාලය ගත කරනවා. මේ අතරින් ක්ෂණිකවම තරහ යන දඟකාර මෙන්ම කට්කාර බවින් යුතු සොංකුල් නම් වූ චරිතය අන් චරිත අතරින් කැපී පෙනෙන්නේ ඇසේ මිතුරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ගොස් අමාරුවේ වැටෙන ආකාරයේ තරුණියක වන බැවිනි. මෙහි සොංගුල් චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වන්නේ තුර්කි ජාතික ගෝක්ස් අකිල් ඩිස්ය. 1992 වසරේ ඔක්ටෝබර් මස 30 වනදා උපත ලබා ඇති අය මේ වෙන විට 25 හැවිරිදිය. 2002 වසරේ ළමා රංගන ශිල්පිනියක ලෙස රංගන ශේෂ්ත්‍රයට පිවිසි අය සිය පළමු රංගනය ඉදිරිපත් කරනු ලැබුවේ A Touch of Spice චිත්‍රපටයෙන්. චිත්‍රපට දෙකකට ටෙලිනාට්‍ය මාලා 15කත් එක් වෙළඳ දැන්වීමකත් රංගනයේදී ඇති ඇය අවස්ථා කිහිපයකදීම හොඳම ළමා නිළිය, හොඳම සහාය නිළිය සහ හොඳම නිළිය ආදී සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. ඒ අතරින් හොඳම සහාය නිළිය සඳහා වන සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වූවාය. ඒ බෑඩ්වේ ටෙලිනාට්‍යයේ කානාන් චරිතය සඳහා 5th Dimension ටෙලිනාට්‍යයේ ස්පයික් නම් වූ චරිතය සඳහාත්ය. බාලකාලයේ සිටම රංගනයට අතිශය කැමැත්තක් දැක්වූ ඇය පියාගේ අඩිපාරේ යමින් ව්‍යාපාර ලෝකයට පිවිසීම තරයේ ප්‍රතික්ෂේප කළාය. මේ වෙනුවට ඇගේ වැඩිමහල් සොයුරා සහ බාල සොයුරාත් දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින අතර ඇය රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙමින් සිටි. 2017 වසරේ මුස්තාෆා ඕසියර් නම් වූ ව්‍යාපාරිකයා සමග විවාහ වූ ඇය මේ වෙනුවට වයස මාස 16ක පුංචි පුතෙකුගේ මවක්ද වන්නේය. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.